රාජ්‍යයේ පටිගත කරන සහරාවේ තරු සීසන් 2 වැඩසටහනේ ගීතයක් ගායනා කරන්න තවත් ආධුනික ශිල්පියෙක් මේ වෙලාවේ මාත් එක්ක එකතු වෙනවා. කියන්න ඔබේ නම මොකද්ද කියලා? මම ධනුෂ්ක අබේසේකර. ධනුෂ්ක, ඉතින් කොහමද? හොඳයි. මට කියන්න ඔබ ලංකාවේ කොයි පළාතේද කියලා? මම ලංකාවේ හලාවත. දැන් කොපමණ කාලයක් වෙනවද මේ කුවේට් රටට ඇවිල්ලා සේවය කරන්න? දැන් නම් අවුරුදු 5ක් පමණ ගිප් වෙනවා කුවේට් එකට. මොකද හිතන්නේ ලංකාවේ ජීවිතය ගැන? ලංකාවේ ජීවිතේ ආර්ථිකය තියනවනේ හොඳයි. නමුත් මෙහෙට දැන් අපි හුරු වෙලා වගේ කියලා හිතෙනවා. මේ ධනුෂ්ක කිව්වා ලංකාවේ ඔහු ඩීජේ කෙනෙක් වශයෙන් කටයුතු කළ කෙනෙක් කියලා. ඒ කියන්නේ සංගීතය පිළිබඳ යම් කිසි දැනුමක්ත් තියෙනවා. පොඩ්ඩක් කිව්වොත් ඒ ජීවිතය ගැන? ඇත්තටම මම ඩීජේ කරේ හුඟක් පොඩි කාලේ ඉඳලා. මම හුඟක් වෙස්ටර්න් ටයිප් තමයි කරේ. ඉතින් යම් කිසි තාක් දුරට මම ආවට පස්සේ මම ඉතින් මගේ ඉන්න යාළුවෝ ඉන්නවා. ඉතින් ඒ කට්ටියත් එක්ක මම එකට ඉඳලා ගෙදරටත් එපා වෙන්නේ නැති මාව ඇත්තටම. ගෙදර කට්ටිය ගුව යන්න. එතකොට මගේ අම්මා මේ කුවෙට් එකේ වැඩ කරා. අම්මා මාව ඊට පස්සේ මෙහෙට ගෙනත් දැම්මා. ඒ තියාගන්න බැරි හින්දා. ඇත්තම කියන්න එපානේ. ඒ තියාගන්න බැරි හින්දා තමයි මෙහෙට ගෙනත් දැම්මේ. ඉතින් දැන් මම මෙතනට හුරු වෙලා තියෙනවා. දැන් ඒ DJ අතීතයේ තියෙනවනේ ලංකාවේ. ඒක මේහෙත් ඒ විදිහටම පවත්වගෙන යනවාද? ඔව් මම ඒ කියන්නේ මම විනෝදාංශයක් වශයෙන් තමයි DJ කරේ. දැනටත් මගේ ගාව ඒ සම්බන්ධව තියෙන උපකරණ ඒ වශයෙන් මා ගාව තියෙනවා. මම මට හම්බෙන්නේ මොකද්ද විවේකේ මම කරන්නේ ප්‍රැක්ටිස් කරන එක තමයි. කියන්නේ මම ආත්ම විනෝදයක් ඒකෙන් ලබනවා. කොහොමද මේ සාරාවේ තරු වැඩසටහන ගැන දැනගත්තේ? හැමදාම සිකුරාදා දෙද්දි මියුසිකල් ෂෝ එකක් තියෙනවා කුවෙට් එකේ. කොහොම හරි ඔතනට යද්දි එක්කෙනෙක්ව මෙහෙම මං ඇහුවා මේ තරඟයක් නැද්ද මොකක්වත් අපිට සින්දුවක් කියන්න මොකද හැමෝම එන්නේ ආටිස්ලානේ. ඊට පස්සේ මගේ යාළුවෙක් කිව්වා මේ තියෙනවා සහරාවේ දරු කියලා එක මේ තුෂාර කියලා අයියා කෙනෙක් කරන්නේ. ඔයා පොඩ්ඩක් ඒ මං නම්බරේ තියෙන තැනකින් ඔයාට අරන් දෙන්න. ඔයා කතා කරලා බලලා එතෙන්ට පොඩ්ඩක් ඔයා කතා කරන්න කියලා කිව්වා. ඊට පස්සේ තමයි මං දැනගත්තේ මෙහෙම සහරාවේ දරු තියෙනවා කියලා. ඊට පස්සේ තමයි මං ඔයාට කතා කරේ. හැබැයි මල්ලියා මේක තරංගයක් නෙමේ. මේ ධනුෂ්ක තරංග හොයාගෙන යන කෙනෙක්. හැබැයි ඉතින් සාරාවිතරු කියන්නේ තරංගයක් නෙමේ. දැන් මොකද හිතෙන්නේ මේ සාරාවිතරු දැන් ගීත පටිගත කරලා පුහුණු වීම කරලා ඔක්කොම ඉවරයි. මොකද හිතෙන්නේ අවසානයේ? ඇත්තටම ගොඩක් සන්තෝෂ වෙනවා. තරංගයකට ගියා නම් මම සමහරක්කට තාම තරංගෙ මැද වෙන්න පුළුවන්. නමුත් මගේ තියෙන හැකියාව අයියා මට පෙන්නලා දීලා මේ කරපු දෙයින් තරංගයට වඩා ආත්ම තෘප්තියක් මම මෙතෙන් ලබනවා. ඉතින් වැඩි කතා කරන්න ඕනේ නැහැ ධනුෂ්ක. මම හිතනවා සීසන් 3 වැඩසටහනත් අපි කුවෙට් වල කරයි ඉදිරියට. ඒකට දැනටම මට සීසන් 3 කරන්නත් එන්න කියලා තියෙනවා. මම හිතන්නේ එතකොට ධනුෂ්කගේ හැකියාවන් දක්ෂතාවයන් මීට වැඩිය උපමට්ටම් වෙලා තියෙයි. ඉතින් ඒ වෙනකොට සමහරට තමන්ගේ නිර්මාණයක් පවා ධනුෂ්ක ඉදිරිපත් කරන්න වෙයි. වැඩි කතා ඕනේ අපි යා ධනුෂ්කේ මේ ලස්සනම ලස්සන පැරණි ගීතයට. කඳු පාර ඇටයිනේ සඳරක සිනාසේ වේදනා සිතාරයේ ඒ හිතරාවේ ඇසේවා ජීවිතේ පුරා කඳු පාර ඇතයිනේ
සදරෑක සිනාසේ වේදනා සිතාරේ ඒහිතරාවේ ඇසේවා ජීවිතේ පුරා කඳුපාර ඇත අයිනේ සඳරැක සිනාසේ වේදනා සිතාරයේ ඒ ගීතරාවේ ඇසේවා